මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30න් මම මහේෂ් සේනාරත්න මම ප්‍රසාද් නිමන්තිකා විජේරත්න ප්‍රථම නවධානය හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට ජනපති ඇමරිකාවට ජිනීවා වර්තාව ඒකපාර්ශ්විකයි නිදහස් පක්ෂයෙන් චෝදනා මුදල් රෙගුලාසි පිළිබඳ විවාදය පාර්ලිමේන්තුව උණුසුම් කරයි මේ පාර්ලිමේන්තුව දැන් ජනවාරි 8 වෙනිදා විප්ලවය පිළිගන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ මේකට මම කියන්නේ හිඟන්නන්ගේ විප්ලවය කියලා සභාවෙන් පිටව ගිය සඳහනේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක කඩුවෙල අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමක් පාතාලකල්ලි සමාජික සමයන්ට තුවාල තවත් සැකකරුවන් දෙදෙනෙකු පැනයයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී අද පෙරවරු සිදුව වෙඩි තැබීමකින් සැකකරුවෙකු බරපතල තුවාල ලැබුවා පොලිසිය සඳහන් කළේ අධිකරණයේ විභාගවල නඩුවකට සැකකරු රැගෙනන අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදු වෙ ඇති බවයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන පිවිසුම් පඩිපෙළසලදී අද පෙරවරු 9:30ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණා වෙඩි ප්‍රහාරයට ලක් වූයේ රණාල ප්‍රදේශයේ පදිංචි අරුණ උදයන්ගේවත් සමයන් නැමැති පුද්ගලයෙක් පොලිසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ මනුෂ්‍ය ඝාතන මංකොල්ල කැම්ප් සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් රක්ෂිත බන්දනාගාරගතව සිටි සැකකරුවෙක් බවයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවල නඩුවක් සඳහා සැකකාර පුද්ගලයා බන්දනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ අද පෙරවරුවේ රැගෙන වෙත් තිබෙනවා විශේෂයෙන්ම විනේශකාරතුමාගේ නිල රටේ ඉස්සරහා තමයි මේ වෙඩි තැබීම සිදු වුනේ මිතාම් බරපතල සිද්ධියක් ඒ පුජ්‍යලයා වෙඩි තියලා මිනිසු ඉදිරියේම කානුවක වැටෙනවා ඊට පස්සේ ඔහු නැගිටලා පැනලා දිව්වා උසයි පොලිසියෙන් හැම කෙනෙක් ළඟම ආයුධ තිබුණා නමුත් ඒ ආයුධ සන්නද්ධ පුජ්‍යලයා ඔහුව මෙල්ල කරගන්න බැරුණා එතන ලැජ්ජාවට කාරණයක් ආරක්ෂක නිලධාරින් නිසා ඔහු අතර තිබුණේ අඩි 10ක වගේ පරතරයක්වත් තිබුණේ නැහැ පිටුපස දුවල යන පුජ්‍යලයා අල්ල ගන්නත් තිබුණා ඔහුට යම්කිසි වෙඩි තැබීමක් කරන්න තිබුණා නමුත් ඒ කිසිවක් කළේ නැහැ මේ ඡායාරූපයේ සිටින්නේ වෙඩි තැබීම සිදු කළ පුජ්‍යලයායි चाय रूपये लागन तिबुने इम अधिकरण भूमिये सविकृति भू आरक्षित कैमरा पद्धतियन विडिवेदी मेन तुआलू सेकु नागम रोहलट तुलाक्रीमेन अणुव कुलम जातक रोहलट मारुकुना पोलिस पेवसुवे सेकुगे दकुर उरहिस प्रदेश विडि प्रहार इलवति भू बवाय मेअर सेकुट विडितबू पुद्गल विशेष परक्षण आरंभ करति बव पोलिस संधान कला मेअर वेतभीम सिधुनवस्तावेदी तवात् सेकुंदेट अति अत्र ओंद बंधनागार निर्धारंगेन मिधिपला गोस्तेनवा වෙඩිදැබීම සිදු කළ තුවක්කු කරු සහ පලාගිය රිමාන්ඩ් සිරකරුවන් දෙදෙනා අත්තරමුට ගැනීම සඳහා මේවන විට නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නායකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් කීපයක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අවට ප්‍රදේශයේ පුරාවට සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර පවත්වාගෙන යමින් සිටිනවා අධිකරණ සීමාවන්හිදී සැකකරුවන්ගේ සාක්ෂිකරුවන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළු මතුව පළමු අවස්ථාව මෙය නොවේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන මොහමඩ් සිද්දික් සමග අධිකරණ භූමිය තුලදී තවත් පුද්ගලෙක් හා සම්බන්ධකම් පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් ඉඩ ලබා දීම ආසන්නතම සිද්ධියයි. එෙහිදීම පුද්ගලයා කවුරුන්ද යන සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරුණා. නමුත් තවමත් එම පුද්ගලයා අත්අඩංගුවටගෙන නැහැ. අධිකරණ සංකීර්ණයකදී නඩු කටයුතු සඳහා රැගෙන එන පුද්ගලින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සැබවින්ම කටයුතු කරන්නේ කවුද? අධිකරණයට රැගෙන යන රැඳවියන් සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. නමුත් අධිකරණ භූමිය ඇතුලේ සිටින පුද්ගලයන් සාමාන්‍යයෙන් පරීක්ෂා කරලා බලලා තමයි ඕන අධිකරණ ශාලාවට ඇතුළත් කරන්නේ. අපි එවැනි අවස්ථා වළක්වා ගැනීමට අපගේ දෙපාර්තමේන්තුවට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම ඔහුගේ ආරක්ෂාව සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් මෙන්ම අධිකරණ භූමියේ ආරක්ෂාව තහවුරු කළ යුතු පොලිස් නිලධාරීන්ද වගකීම යුතු වෙනවා. දවසේ පුවත එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිවෙනින් පිටත්ව ගියා. ජනාධිපතිවරයා ලෙමෙන බදාදා මහමණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ 70 වන මහමණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරු 11ට පමණ දිවෙනින් පිටත්ව ගියා. ජනාධිපතිවරයා සමග විදේශ අමාත්‍ය මංගල සමරවීර පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය DM ස්වාමිනාදන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ හා අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් මෙම සංචාරයට එක්වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ මාස 30 වනදා අමරිකානු වේලාවෙන් පෙරවරු 9:45ට එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිවාරයේ ඇමතීමට නියමිතයි. ජනාධිපතිවරයා මහමණ්ඩල සැසිවාරයේ
පවතන පළමු අවස්ථාවද මෙය වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එළඹෙන 27 වෙනිදා නිව්යෝක් නුවර පැවැත්වෙන ගෝලීය ආර්ථික සමුළුව ඇමතීමටද නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 70 වෙනි සැසිවාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද රාත්‍රී 8:45ට පමණ සදිකාවට ළඟා වීමට නියමිතයි. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීම සඳහා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිස සූදානම් සිටිනවා. එමෙන්ම ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකේය අංශවලද ජනාධිපතිවරයාගේ පැමිණීම පිළිබඳව ඇත්තේ දැඩි උනන්දුවක්. 70 වෙනි සැසිවාරය සමගාමීව පැවැත්වෙන මේ සැසිවාරයන් සඳහා රටවල් 150කට අධික සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් සහභාගී වීම නියමිතයි. ඒ නිසා නිව්යෝක් නගරයේ පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙනවා. මම හිෂාන් වැල්මිල සිරු ප්‍රවෘත්ති වෙනුවෙන් නිව්යෝක් නගරයේ සිට. මේ අතර ජිනීවා මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව පිළිබඳ අධ්‍යයනය කර පක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත් කළ කමිටුව අද රැස් වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී එම රැස්වීම පැවැත්ුණේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අනුර ප්‍රියදර්ශන අපා, සුසිල් ප්‍රේමජයන්ත්, නිමල් සිරිපාල් ද සිල්වා, ඩිලන් පෙරේරා, මහින්ද සමරසිංහ සහ ෆයිස මුස්තාපා යන මහත්වරුන් එම කමිටුවේ සෙසු සමාජිකයින්. අදාළ වාර්තාව සම්බන්ධයෙන් තවතුරටත් අධ්‍යයනය කර අවසන් තීරණයකට එළඹීමටයි අද රැස්වූ කමිටුව තීරණය කර ඇත්තේ. මෙතර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව නීත්‍යානුකූල නොවන බවට ප්‍රකාශ කරන්නේ ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ හමුවේ අද පැමිණිල්ලක් ගොනු කෙරුණා. ආචාර්ය ගුණදාස අමරසේකර මහතා මෙම පැමිණිල්ල කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයාට එරෙහිවයි. මානවකම් කොමසාරිස් වර්ග වාර්තා පදනම් වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම දරුස්මාන් වාර්තාව උඩ. එහි තියෙන කාරණා ගොඩක් නීති විරෝධී කියලා කියන්න අපිට නොඑක් සාධක තියෙනවා. වාර්තාවේ තියෙන කරුණු සම්බන්ධයෙන් තමන්ගේ අදහස් දක්වන්න ලංකාවට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක මූලික ස්වභාවික යුක්ති මූලධර්මයට පටහැනි කාරණයක්. ඒකට නීත්‍යානුකූල පදනමක් නැහැ කියන එක ප්‍රකාශ කරන්න කියලාත්, ඒ වගේම ඒ කරපු කාර්යයන් නිසා ලංකාවේ පුරවැසියෙක් විදිහට ආචාර්ය ගුණදාස අමරසේකර මහත්මයාට සිද්ධ වෙලා තියෙන හානිය සම්බන්ධයෙන් සමාව භජනය කළ යුතු බවටත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දෙන්න කියලා තමයි අපි අද මේ නඩුව ගොනු කළේ. බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරීන් අද පස්තරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. ඒ රාජපක්ෂ මහතාගේ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි නිවසේදී. බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඔහුගේ නිවසට පැමිණියේ අද පස්වරු 5ට පමණ. ඒ පසුගිය ජනාධිපතිවරණය සමයේ රජයේ මාධ්‍ය ආයතනයක් ඔස්සේ විකාශය කළ දැන්වීම්වලට මුදල් නොගැවීම සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයක් සඳහායි. බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අද දින පෙරවරු 10ට කොමිසම වෙත පැමිණෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබු බවයි. කෙසේ වෙතත් අද පෙරවරුවේ අදාළ කොමිසම හමුවේ පෙනී නොසිටි හිටපු ජනාධිපතිවරයා තමන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පසරු 4:30 පමණ මිරිහානේ නිවසට පැමිණෙන ලෙසට දන්වා තිබූ බව බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම්වරයා සඳහන් කළා. ඒ අනුව ජනාධිපති විමර්ශන කොමිසමේ නිලධාරීන් සිව් දෙනෙක් එම නිවසට පැමිණියා. එම නිලධාරීන් පැයකට ආසන්න කාලයක් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පසරු 6:20 පමණ පිටව ගියා. අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. පොලිස් නිලධාරීන් නතර දෙනෙක් පැමිණ මගෙන් කටුත්තරයක් ගත්තා. ප්‍රශ්න කිහිපයක් ඇහුවේ ඒකට උත්තර දුන්නාද? මගේ දැන්වීම ප්‍රචාර වීම පිළිබඳව තමයි ප්‍රශ්න කරේ. සාමාන්‍යයෙන් ඒ වලට ගෙවන්න පක්ෂයෙන් ගෙවන්නේ නේද? හරියට හරි. වගකීම සම්පූර්ණ පක්ෂයෙන් දාන්න ඕන. පක්ෂයේ අපේක්ෂකයා මිසක් මම පුද්ගලික අපේක්ෂකෙක් නෙමෙයි. හිටපු ජනාධිපතිවරයාගෙන් නිවසට ගොස් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විමසා සිටියා. බලන්න ඕනේ හිටපු ජනාධිපතිවරයෙකුට එහෙම බලතල තියෙනවද දන්නේ නැහැ ව්‍යවස්ථාවේ. ඔහුගේ ආර්යාවගේ ප්‍රශ්න කරන්න කතානායකයේ ගෙදරට ගියානේ. ඉතින් එහෙම ආර්යාවට කතානායකයේ ගෙදරට යනවනම් ඉතින් යාගේ ගෙදරට ගියාම ඒක වරදක් නැහැ. වරදක් තියෙනවා. මං කියන්නේ අර විදියට බලනකොට.
एवंगार्ड सिद्धियट अदाल परीक्षण किसी बाधाविकीन तुरव इदिरेट क्रियात्मक लेस जनाधिपति मैत्रिपाल सिरिसेन महता नियोग कर तिबेनवा कैबिनेट तीरण दनुमदीमे प्रवृत्ति साकच्छावकट एक्वेमेन सम कैबिनेट प्रकाशक अमात राजित सेनारत्न महता संधान कले आंडुपक्षे रस्वीमकदी जनाधिपति वर्या मिमनियोगे कल पवाई मे अदर जेनीवा मानव हिमिकम कोमसमे वत्मन तत्व पिलिबंदवत मेहदी माधवेदीन अमात वर्यागेन प्रश्न कला कैबिनेट तीरण दरुदी बे प्रवृत्ति साकच्छावाद पेवत्तुरे सम कैबिनेट प्रकाशक वरुण वन राजित सेनारत्न गयंत करुणा तिलक अमात वरुण गे प्रधानत्वे योजना विदरायत योजना දැන් ඊට පරිබාහිරව ඇමරිකාවේ ඉදිරිපත් කරපු යෝජනාව ඇවිල්ලා තියෙනවා. ඒක ඇති හයිබ්‍රිඩ් එකක් නෑ. ඒකේ තියෙන්නේ දේශීය ඩොමෙස්ටික් ඉන්ක්වයරි එකක් තමයි ඒගොල්ලෝ ප්‍රොපෝස් කරන්නේ. දැන් ඒකට බොහෝ රටවල් එකඟයි. අවසානයේදී ඔක්කොගෙම එකඟතාවයකින් එන අවසාන යෝජනාවක් විදිහට තමයි UN එකට 24 වෙනිදාට දාන බලාපොරොත්තු වෙන්නේ. දැන්ට තියෙන තත්ත්වය හැටියට හයිබ්‍රිඩ් කතාවක් නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාව සම්මත වෙන්නේ දේශීය යාන්ත්‍රණය. ඒ දේශීය යාන්ත්‍රණයකට සමහර වෙලාවට කියන්න පුළුවන් පිටරට තාක්ෂණික සහාය ලබා ගන්නට උපදෙස් ලබා ගැනීම කියලා කැලක් එන්න පුළුවන්. ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් කරානේ. ඔව් පත් කරා මේ තුන් දෙනෙක් විදේශික විනිශ්චයකාරවරු. ඉතින් එතකොට ඒගොල්ලොත් එකඟ වෙලා තියෙනවා. අමුතු දෙයක් නෙවෙයි ඒක. ඉතින් අපි බලමු අවසාන වාර්තාව කොහොමද සම්මත වෙන්නේ. එතනින් තමයි රාජ්‍ය ඒක ක්‍රියා කරන්න ඕනේ. ඒ එයා හිටියනම් ඒකනේ කරන්නේ. කොයි වார்த்தාවක් ප්‍රතික්ෂේප කරා. ඒත් ඒකනේ මේ තරම් තත්ත්වයකට මේක ඇදිලා ආවේ. එක්සත් ජාතීන්ගේ ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා නම් එක්සත් ජාතීන්ගේ ගිහිලා අවුරුද්දකට සැරයක් එතුමා ආමන්ත්‍රණය මොකද? ඒකත් ප්‍රතික්ෂේප කරන්න තිබුණානේ. මැයි මාසේ 23 වෙනිදා බැංකේ මූන්ට පොරොන්දුුනේ මොකද මේ ඔක්කොම වෝ ක්‍රයිම්ස් හොයනවා කියලා. තමන්ම පිළිඅරගෙන වෝ ක්‍රයිම්ස් తీුණායි කියලා. එතකොට මැයි මාසේ 27 වෙනිදා ඔය ඉන්න ආචාර්ය ජයන් දෑතිරක දැන් මොන කයිවාරු ගැව්වත් එයාගේ මුළු වார்த்தාව ඉදිරිපත් කරන්න මේ රජය මෙන්න මේ 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 ක්‍රියාමාර්ග වෝ ක්‍රයිම්ස් හොයන්න අපි මේ ක්‍රියාමාර්ග ගන්නවයි කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයට. එතනින්නේ මේවා විනාශ කරගත්තේ. ඒගොල්ලෝ හදපු තුවාලවලනේ දැන් අපිට බෙහෙත් දාන්න වෙලා තියෙන්නේ. දැන් අපිට එකක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අග්‍රාමාත්‍ය ධුරයේ ඉන්නකොට මේ වෝ ක්‍රයිම්ස් සුසාවි වලට යන මේ වේග ඒ ප්‍රඥප්තියට අස්සම් කරේ නැහැ. රෝම සම්මුතිය. ඒක තමයි එකම තියෙන අපිට ගැළවීම. බිම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් එවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. श्रीलंका केसे वितात अमेरिका इदिरियेदी श्रीलंका वट मित्रशील योजना गेनेमट कटयुतु करुणु ऐति बव एम पक्षे भंडागारिक अमात्य एसपी दिशा नायक महता पेपसुवा मानव हिमिका वार्ताव एक पाक्षिक वार्ताव मे खमितुव मे परीक्षणे अपि प्रतिक्षेप करा ओहुंट अपि पहासुकं सलसीमत् प्रतिक्षेप करा एनिसा मे परीक्षणे ए वार्ताव एक पाक्षिकव निर्माणे वेच्च वार्ताव मे साक्षी खरुआन एलिदक्वे नेता ए साक्षी खरुआन राटत विरुद्ध एलटीटी एकट पक्षाय वेडिम वेडि बहुतरया सिटिय बवत अपि हुंदरटम दान अपि मेक संपूर्णम प्रतिक्षेप करनवा कियला युद्ध प्रकाश करन्न याम प्रज्ञा गोत्र नहै कियला तमै अपि हिता मोकद अपिट बहुम मित्रशीली योजनावा गनेमे सूदानमक तियन अपट विरुद्ध मे योजना गनापु अमेरिका एक्सत् जनपदे ए पिलिबंद केटुम पत दैन लबिला तियन मे पिलिबंद साकच्छा यानो जात्यंतर परीक्षणय मेरट अवश्य न्यायकियन मते श्रीलंका निदास पक्षे यदा थिटिया अदत्थिटिया हेटत्तिनो एके श्रीलंका निदास पक्षे हेट मते किसी वेनसक् हेवे अभी उत्साह करना श्रीलंका निदास पक्षे हेटियट जात्यंतर परीक्षण कृपाकियन गमम मे योजना कर लियन कमिट वार्ता वेतियन अर हाइब्रिड अधिकरण सिस्टम जात्यंतर मेधियत्वीमद्दक्वा यनवगटतियन शकसंका दुरुकर मे कमिटुवेतियन योजना
යහපත් ආකාරයට සංශෝධනය කරගෙන අපේ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සම්මේලනයේ අමතන්නට ගිය වෙලාවේදී ඇති කරගන්නා වූ යම් යම් එකඟතාවයන් මත අපි හිතනවා ප්‍රේම කියන දේශීය යන්ත්‍රණයක් ඔස්සේ මේ කියන කාරණා ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න. එහෙන් මේ හොයාගත්ත සාක්ෂි වලින් වැරදිකරු වූ යයි ලේබලේ ගහලා තියෙන ලේබලේ ගලවන්න අපිට ඒක හොඳ ක්‍රමවේදයක්. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍ය ෆයිස මුස්තාපා මහතා මෙලෙස අදහස් පළ කළා. අද රටේ නීතිය පළාත් පාලන ආයතන ඡන්ද තිය යුත්තේ කේවල් ක්‍රමයට. පාර්ලිමේන්තු කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ස්ථාවරය අපි ගම කොට්ටාෂයට වග කියන මන්ත්‍රීවරයෙක් බිහි කළ යුතුයි කියන එක. ඒ නිසා අපට පාර්ලිමේන්තුවේ සංශෝධනයක් ගෙන ඒමෙන් තුලින් තමයි අපට වෙන ක්‍රමයකට අයිති යන්න පුළුවන් වන්නේ. රජය මම හිතන්නේ මාර්තු මාසේ වෙනකොට ඔව් එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. කියන අය වෙනම ඉල්ලුවොත් එයාට දෙයියගේ පිටයි. මොකද එයාට දෙයියගේ පිටයි. පිටන්නවා අයගොල්ලොත් වෙනම ඉල්ලුවොත් පෞද්ගලික බලාපොරොත්තු වෙනවලදී ඔය කියන අය සම්දානගත වෙලා ඉල්ලුවම දින නැහැටි වෙනම ඉල්ලුවම අප නැතිව ඇඩ්‍රස්ුත් නැති වෙච්ච හැටි. මම එයාට ආර්ධන කරනවා වෙනම ඉල්ලන්න දෙයියගේ පිටයි. 2014 විසර්ජන පනතට අදාළ මුදල් රෙගුලාසි 6ක් පිළිබඳ අද පැවැත්වුණු විවාදය එක්සත් ජනතා නිදහස් සඳහන විපක්ෂ මන්ත්‍රීවරුන් වර්ජනය කිරීමට පියවර ගත්තා. සභාගර්භයෙන් නික්ම යමින් ඔවුන් ප්‍රකාශ කළේ එම විවාදය පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනි බවයි. මේ අතර සිය ඉන්දියස් සංචාරය පිළිබඳව ප්‍රකාශයක් කරමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම සංචාරය අතරතුර සීපා ගිවිසුම පිළිබඳව සාකච්ඡා නොකළ බවයි. මගේ සංචාරයේදී ඉන්දියාව සමග සීපා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදු වුණෙත් නැහැ. ඉන්දියානු රජය විසින් දෙම කරුණු පිළිබඳ සදහන් කළෙත් නැහැ. කිසි විටක ඒක න්‍යාය පත්‍රය ඇතුල් කර යුතුයි කියලා කවුරුවත් යෝජනා කළ තිබුණේ නැහැ. මෙම සංචාරයට එරෙහිව මහජන මතයක් ගොඩනගා එමගින් ඉන්දු ලංකා සම්බන්ධතාවයට හිතවතා හානි සිදු කිරීමට සමහර පාර්ශ්ව විසින් මෙය දැරුව උත්සාහයක් හැටියටයි මට සඳහන් කරන්න තියෙන්නේ. අද ඉදිරිපත් කරන මුදල් රෙගුලාසි අද දින ඉදිරිපත් කරලා අද දිනම හදිසියේ ගැනීම සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලට සිදු කරන අසාධාරණයක්. අපි තව දවසක් දෙක සූදානම්. පක්ෂ නායකයන් ඉදිරියේදී මේ ගැන එකඟත්වයකට සාකච්ඡා කළ තිබුණා. මම යෝජනා කරන්නේ අද රැස් වෙලා අපේ අනික් වැඩ කටයුතු කළා විසුරහාරයට වඩා හොඳයි මේක ආරම්භ කළා ඡන්දෙ ගන්න එක ඊළඟ සැරේ කරමු. අද අවසන් කරන්න එපා. මං හිතන්නේ මේ අලුත් මන්ත්‍රීතුමන්ලා ඉන්නවා. එයාටත් අවස්ථාව දීලා ඊළඟ සැරේ ඡන්දයක් ගන්න ඕන නම්. ආවෙන්ද අපිට ප්‍රශ්නයක් නැහැ. පක්ෂ නායකින්ගේ රැස්වීමක් තිබ්බද නැද්ද දන්නේ නැහැ. මමත් පක්ෂ නායකයෙක් හැටියට නම් කළා දේලා මට නම් කියලා නැහැ. අලුත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තියෙන අලුත් විසර්ජන පනතක් නෙවෙයිනේ. ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවට කියලා අලුතෙන් ගේන්න බෑ. බැඳිලා තිබෙන්නේ අපි පසුගිය අයවැලීකණයට. ඒ අයවැලීකණේ යෝජනාවන් තමයි මේ මාසේ 31 වෙනිදාට පෙර සම්මත කරගත යුතු වන්නේ. දැන් මේ මාසේ 31 පහ වෙලා තිබෙනවා. ඒතර විසර්ජන පනත අනුව මේ වෙනස් කිරීම කරන්න බෑ දැන් මේ පාර්ලිමේන්තුවට. මේ අද විවාද කරන්න අපි විවෘත කළ තිබෙන්නේ මේ 2014 වර්ෂයේ මේ 2015 නෙමෙයි. මේක රාජපක්ෂ ආණ්ඩුවේ වියදම් කරපු එක කොහොමද ගියේ කියන එක. ඒක වෙන්නේ නැති මේ සද්ද කරන්නේ බයද? අපි විවාද කරන්න කැමති. නමුත් මුදල් පනතක් හදිසියේ අද ඉදිරිපත් කරන ක්‍රමය පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයට පටහැනි. ඔබතුමා ඡන්දයෙන් නම් මේක තීරණය කරන්න ඡන්දයක් විමසන්න. අපිට සාකච්ඡා කළ ඔබතුමාගේ තීරණයට එකඟුණාම එක්කෙනෙක් දෙන්නේ කෑ ගහනවා කියන මේක මෙයා කරන්න බෑ. මොකද්ද මේකේ තේරුම? ඔබතුමාට ඇති අයිතිවාසිකම් නැහැ. කරුණාකරලා වාඩි වෙන්න. ටික අහගන්න. වට්ටක ගෙඩිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිංසිද්ද වෙන්න දෙන්නේ පිනටාව එක. අඩු ගන්න පක්ෂ කියන එක කරන්න. අර පරණ ආණ්ඩුවේ හිටියද්දි අපි ඉල්ලනකොට විවාදයක් විරුද්ධ පක්ෂේ ඉඳන් මේකට දෙන්න බෑ කියලා. දැන් වෙලා තියෙන්නේ මේක දෙනකොට එපා කියනවා. මේ විපක්ෂ මම දැකලා නැහැ. මේ රටේ අද තියෙන්නේ ඒකාධිපති විපක්ෂකෝයි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකෝයි. සභාවේ කටයුතු මිනිත්තු 15කට අත්තිදුවලා මේ සම්බන්ධයෙන් සාකච්ඡාව ආරම්භ කරනවා. ඇති උණුසුම් තත්ත්වයේ හමුවේ පාර්ලිමේන්තුව මිනිත්තු 15කට කල් තිබුණද එය යලි ආරම්භ වූයේ පැයකට ආසන්න කාලයකට පසුවයි. එකඟ වූ පරිදි අද දිනේ කතා කිරීමට දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සෑහෙන සංඛ්‍යාවක් සූදානම් වී සිටින බව දැනු හේයින් අද දින පාර්ලිමේන්තුවේ වටිනා කාලය අපතේ නොයවා මෙම විවාදය ආරම්භ කළ හැකි බව මම දන්වමි. සාධාරණ කාලයක් ලබා නොදීම පිළිබඳ ගත්ත තීන්දුව කවරක් වුවත් මම ඒකට එකඟ නැති බව ප්‍රකාශ කරනවා. ඔබතුමා තීරණයක් දුන්නා. ඒ කියන්නේ පක්ෂ නායකින්ට කියන්න පුළුවන්. එක එක්කෙනා කොට්ටෝරෝ වගේ අරගෙන කතා කරන්න එන කොහොමද වැඩ කරන්නේ?
මුදල් රෙගුලාසි පිළිබඳ විවාදයට කතානායකවරයා අවසර දීමත් සමග එක්සත් ජනතා නිදහස් සම්දාන විපක්ෂ මන්ත්‍රීවරුන් සභාකරබෙන් පිටව යමින් ඊට විරෝධය පළ කළා. කණගාටුයි කියන්න අපි විවාදයක් දුන්නාම විවාදෙන් අයින් වෙලා යනවා. මේ පාර්ලිමේන්තුව තියෙන්නේ විවාද කරන්න. ඉතින් මේ පාර්ලිමේන්තුව දැන් ජනවාරි 8 වෙනිදා විප්ලවය පිළිගන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. මේකට මම කියන්නේ හිඟන්නන්ගේ විප්ලවය කියලා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දෙන් හිඟා කාලා ආවේ දැන් විප්ලවය දානවා. ඉතින් මේක හිඟන්නන්ගේ විප්ලවය වෙන එකක් නෙමෙයි. අද පත්තරවල සිරස්තලව රූපවාහිනියේ රේඩියෝ වල ඇහෙන්නේ එතනවල් කන්ටේනර් කොන්නේ එළියට ආවයි. එළියට ආවනේ වගේ තුනක් තියෙනවා. මම අද නම් කරනවා ඒ කවුද කරන්න හදන්නේ කියලා. සිටිනවා 3-4 දෙනෙක්. මිස්ටර් ජයලත් පීරිස්, මිස්ටර් සසිදරන්. මම මේ මතක් කරන්නේ නැත්නම් මේවනේ ආයෙත් යටපත් වෙනවා. ඒ වත්තේ වෙනින් අය මේව සම්බන්ධ මේ 3-4 දෙනා මේ නම් විකුණ විකුණ. එයාගේ නමුත් නැති කරනවා, අපේ නමුත් නැති කරන්න හදනවා. මේ නම් දෙක දැනගත්තාම දන්නවා හැම දේශපාලකගේ පස්සේ ගිහිල්ලා ගිය අන්තර්කාලන ආණ්ඩු තුලිනුත් අපිවත් හම්බෙන්න ආවා. නොයෙක් සුන්දර කතා කියලා හිතන හැම එකම සල්ලි වලට ගන්න පුළුවන් චරිත කියලා මේව කතා කළ නොයෙක් අසිකිත මට්ටමට ඡන්ද කාලේ හැසිරලා දැනුත් කතා කරන්න පටන් ගන්නවා. මේව ප්‍රශ්නෙන්නේ අපි කරගෙන යනවායි කියලා. මෙන්න මේ වගේ අපරාධ නිසා තමයි මේ රට නැති වෙලා තියෙන්නේ. අද නම් කරනවා. රටේ යහපාලන යුගයක් හරහා රට යන ඉදිරි ගමන ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට විවිධ පක්ෂ, ජාති ආගම් කුලමල පන්ති මේ අපි හැමෝම නියෝජනය කරන අපි සියලු දෙනා අපේ මාතෘදු භූමිය සැබෑ ලෙසින්ම සෞභාග්‍ය කරා ගෙන යන්නට අපි ඒකරාශී වෙමු කියලා යෝජනා කරමින් මේ ආණ්ඩුව ඉදිරිපත් කර මිනි බජට් එක ජනතාවට දීපු ඒ පොරොන්දු මේ වෙන වෙනේවට කියන්න එපා දෙයි. ගෙවල් ලක්ෂ 5යි. ඒව පස්සේ කියන්න මේවා කරලා. දැන් මේ කියපුවා කරන්න. ගොවි ජනතාවට කිව්වා වීකලයකට රුපියල් 50ක් දෙනවා කිව්වා. කොහෙද දෙන්නේ? ඒ විතරක් නෙවෙයි. රබර් කිලෝ එකක් සඳහා රුපියල් 350ක් දෙනවා කිව්වා. කොහෙද ගන්නෙ? මමම ඉඳගෙන රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ලේ ඕනතරම් ගොවීන්ට right රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් රුපියල් 300 359 රුපියල් 300 ගෙව්වා. ඊට පස්සෙ ඒව ගම්මට්ටමේ ගිහිලා ගෙවන වැඩපිළිවෙලක් හදලා හැමෝටම ගෙවලා තියෙනවා. ඔබතුමා කරුණු දන්නේ නැතුව කතා කරලා නෑ නැත්නම් මොකද කරන්නේ? හරියට ගෙවලා තියෙනවා. රබර් වලට ඒ වගේ කතා නැහැ. පෞගේදා කළුතර ප්‍රදේශ රබර් රබර් හිමියන් රබර් කුඩා තේ රබර් රතු හිමියන් පාරට පද උද්ඝෝෂණය කරා රබර් ටික විකුණ ගන්න විදියක් නැහැ කියලා. මං හිතන්නේ අද අනුර කුමාර දිසානායක මැතිතුමාට කතා කරන්න මාතෘකාවක් තිබුණේ නැහැ. විවේචනය කරන්න තැනක් තිබුණ නැහැ. ඒ නිසා පළවෙනි වතාවට මං තැක ආයාලේ කතා කරනවා. ඔබතුමා කිව්වා මේ රබර් වලට මිලියන් 7000ක් දුන්න මාසයක් ඇතුළතදී මං දැනගන්න කැමතියි මාසෙ මොකද්ද කියලා. මොකද ඔබතුමාලා මේ ඊයේ සභාගත කළ තියෙන මේ පූර්ව මැතිවරණ ආයවැය තත්ත්වයෙන්ද වාර්තාවේ ඇස්තමේන්තු කළ තිබෙන්නේ රබර් වලට මිලියන් 1000යි. පසුගිය මාස 5ටම දීලා තියෙන 233යි. ඒ ඉතිරි 6700 ඔබතුමා අතින් දුන්නද නැත්නම් කොහමද දුන්නේ කියලා දැනගන්න. මිල 180න් රුපියල් 300 හැදෙන්න තව රුපියල් 120ක් අපි අතින් දුන්නා. ඒ 120 කිරි කිලෝ ප්‍රමාණය හැදුවම රුපියල් මිලියන 350කින් එක දිස්ත්‍රික්කයේ එක සතියකටවත් දෙන්න මදි. ඒ නිසා තමයි මම ඒ සංඛ්‍යා ලේඛන හරියට කිව්වේ. දැන් මුදල් නැමැතුම ආවම ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ ඒක වැරදි. මොකද මේ මුදල් භාවිතා කරන එකට මම සම්බන්ධ වුණා. දැන් බොහෝ දෙනෙක් කියනවා පහුගිය රජයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කල්තියා ඡන්දයකට ගියේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ උපදෙස් ලබා ගත්ත නිසායි. නමුත් මම නම් හිතනවා ඊට වැඩිය එතුමාට අර්බුදයේ ඒ ඡන්දයට ගියේ අර්ථ ශාස්ත්‍රයෙන් උපදෙස් ලබා ගත්ත නිසායි. ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයන්ට වඩා අර්ථ ශාස්ත්‍රඥයෝ තමයි කිව්වේ ආර්ථිකේ එන අවුරුදු එක තුල අර්බුදයකට යනවා. හුඟක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් ජනතාවගේ සහනාංශේ. ඒ නිසා ඉක්මනට ඡන්දයකට යන්නේ. මං හිතන්නේ සත්‍යය ඒක තමයි. ඒක මම මෙතන හෙලිදරව් කරන්නේ ඒ භයානකකම ඒ අභියෝගය තියෙනවා. පාර්ලිමේන්තු සභාවෙන් පිටතට පැමිණි සංධානයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පාර්ලිමේන්තු ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. මෙම විරෝධතාවයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු සංධානයේ පක්ෂ කිහිපයක නායකයන් සහභාගී වී සිටියා. මේ මුදල් රෙගුලාසි සම්මත කරගන්නට දරපු උත්සාහය විවෘත කිරීම සඳහා අගකිව යුතු විපක්ෂයක් ලෙස අපේ විපක්ෂයේ සියලුම ගරු මන්ත්‍රීතුමන්ලා විවාදයෙන් වැළකී සිටියේ අද පාර්ලිමේන්තුව තුලදී පිළිගත්තා. මේ සම්පූර්ණ වැරදි පිළිවෙතක් බවත් එය මින් පසුව නිවැරදි කරන බවට ප්‍රතිඥාවක් ලබා දුන්නා. අද අපිව අඳුරේ තබලා ප්‍රකෝටි ගන්නක් මුදල් මූල්‍ය නියමයන් හැටියට සම්මත කරන්න සූදානම් වුණා. ඒ සඳහා ඉඩ නැහැ අපේ ස්ථාවර නියෝගවල. ඒ පාර ඒකට ගෙනව සූත්‍රයක් ස්ථාවර නියෝග අත්තිටෝමු. දැනගත්තත් නොදැනගත්තත් කමක් නැහැ. විවාදයට ගන්නේ අපි කිව්ව එක කරන්න බෑ. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය කඩමින් පියාසර කරන කුරුල්ලන්ගේ නන්දන් වලින් දරු අග්‍රාමාත්‍යතුමා පාවිච්චි කරන වචන මාලාව
මීළඟ දවසේ ඉවත් නොකරගත්තොත් අපි සභාවතුල මීටත් වැඩිය විරෝධය ගෙන යනවා ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරන අගමැතිවරයා පාර්ලිමේන්තුව තුල කතානායකවරයාගේ බලතල පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව මෙහෙවීමටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපහාස කරමින් ඔවුන් නිහඬ කිරීමෙත් ඉතා පහත් වෑයමක යෙදිලා ඉන්නවා වැරදි දෙයටත් අනුමැතිය දීලා ඒගොල්ලෝ සාකච්ඡා කරන්න ගත්ත අපි විපක්ෂයක් හැටියට එළියට ආවා අපි කනගාටු වෙනවා විපක්ෂ නායකයා විපක්ෂ සංවිධායක ජනතා විමුක්ති පෙරමුණයි ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරන්න රැඳී සිටියා ඔබයලිත් හිරු ප්‍රති සමකේන කොටදිනියාව සේයා සදුවිමි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තොරතුරු එම කාර්යාලයට වාර්තා වී නොමැති බවයි ගම්පහ බෙම්මුල්ල බදුවතුකඩ ප්‍රදේශයේ නිවසක මල්පහත්යක් අසල සැඟව සිටියේදී සැකකරු අද අත්අඩංගුවටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළා මෙතන प्रकाशक कार्यालय संधान कले मीमा तनुट गिम संबंधी किसी तुरा वार्ता नुमति बवाई सेया सदी मिदरिय गातने वी मेवन विट दिन दुलाहकत वियावसान ගහතනේට සැකපිට මීට පෙර 17 වැනිදි පාසල් සිසුවෙකු ඇතුළු පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඔවුන් මේ මාස 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා. කෙසේ වෙතත් සැකකාර පාසල් සිසුවාගේ මව පවසන්නේ තම පුත්‍රයා නිර්දෝෂී බවට තමා දැඩිව විශ්වාස කරන බවයි. මං එදත් කිව්වා මගේ පුතා නිර්දෝෂී කියලා අදත් කියනවා. මගේ පුතාට ඇතු වෙච්ච මේ කළු පැල්ලම කවුද නකන්නේ? මේකට මට උත්තරයක් දෙන්න කියන්නේ වගේ කියුත්තන්ගෙන් කාගෙන් හරි කමන්නේ. සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න ඕනේ කවුරු හරි වගේ කීත්තු හරි පාලකයෝ හරි කවුරු හරි. විශේෂයෙන් මද්රව්‍ය වලටයි ස්ත්‍රී දූෂක වලට ඕකෝටම එල්ලුම් ගහ අනිවාර්යෙන් නියම කරන්න කියලා මමත් ඉල්ලනවා. තම දියණියගේ ඝාතනය පිළිබඳව සිදුවන පරීක්ෂණ සම්බන්ධයෙන් සියාගේ පියා මෙලෙස අදහස් පළ කළා. දවස් 12ක් විතර වගේ වෙනවා අපරාධ කාර්යාලලා දෙනවා කියන එක තමයි කියන්නේ. පොලිසිය මහත්තුරුන්ගේ කැපවීම ඒ ගැන නම් මං ඉතාම ලොකු ගෞරවයක් මට තියෙන්නේ පොලිසිය CID එක. ඒගොල්ලන් කැපවීම කොච්චරද කියලා අපි විතරයි දන්නේ. අර මහජනතාවගෙන් ඉල්ලන්නේ ගෝෂරේ යෝගේ දේවල් වලට වඩා බෝධි පූජාවක් පින්කමක් තියලා මගේ දරුවාට පින් දෙනවනම් මේ අතර සයාගේ ඝාතනයට විරෝධය පළ කරමින් යාපනය නගරයේ සහ යාපනය විශ්වවිද්‍යාලයේදී ඊයේ උද්ඝෝෂණ පැවතුණා. ඊට අමතරව අද දිනේද දිවින පුරා මෙම ඝාතනයට විරෝධය පළ කරමින් විරෝධතා පැවැත්ුණා. මේකට එක විසඳුමක් දෙන්න එල්ලුම් ගහව දෙන්න. මේවල ඇතුළු නැත්තම් අපි අම්මල වශයෙන් මේ මහා සංගමේ ඉන්න අම්මල සේරම උපවාස කරනවා. දරුවන් දෙදෙනෙකු මතට නිවසක ගේට්ටුවක් කඩා වැටීමේ පුවතක් පැල්මඩුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම සිදුවීම එම නිවසේ සවිකර තිබූ CCTV කැමරාවකද සටහන් වී තිබුණා. පැල්මඩුල්ල ලෙල්ලුපිටිය දෙහිගහදෙනිය නිවසක ගේට්ටුව අසල මෙම දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටින අතරතුර මෙම අනතුරට මුහුණ පෑවා. ඒ මෙම දරුවන් එම ගේට්ටුව අසල තිබූ වැලි හාරමින් සිටියදී එක් ළමයෙකු එම ගේට්ටුව එසවීම හේතුවෙන් අනපේක්ෂිත ලෙස ඔවුන් මතට ගේට්ටුව කඩා වැටුනේ මෙසේ. එහිදී පිටත සිටින දරුවා ගේට්ටුව ඔසවා ඊට යට වූ එක් දරුවෙකු පිටතට ගන්නා අතර නිවසේ සිට පැමිණෙන තවත් ගැහැණු දරුවෙකු සමග එක්ව අනෙක් ළමයාද බේරා ගන්නා අයුරු මෙලෙස සටහන් වී තිබුණා. මෙම සිද්ධියෙන් ගේට්ටුව යට වූ දරුවන් දෙදෙනාටම තුවාලයක් සිදු නොවූයේ එහි සවිකර තිබූ ලියුම් පෙට්ටිය හේතුවෙන්.
කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ අද දිනේදී මෙම අනාරක්ෂිත ගේට්ටුවට නිවසියන් දම්වැලක් දමා බැඳ තමා තිබූ බවයි. තවද සිද්ධියට මුහුණ දුන් ළමයින් අද දිනේදීද ගේට්ටුව අසල සෙල්ලම් කරමින් සිටියේ මෙසේ. අනුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්තුරුවේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා. ව්‍යවස්ථා සභාවේ සමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ ඉදිරියේදී පත් කිරීමට නියමිත ස්වාධීන කොමිෂන සභා නියෝජිතින් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා සිදු කළ බවයි. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. කොට්ට මෙට්ටියයි පවසා මලයාසියාව වෙත අපනයනය කිරීමට සූදානම් කර තිබූ සැක කටයුතු බහලුමක් අද රේගෝ විසින් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුත් රත්හඳුන් දැව කිලෝග්‍රෑම් 4830ක් සමග සැකකරුවන් දෙදෙනෙකු රේගෝ බහරයට ගැනුණා. අම්පාර උහන කාටගසයයි විද්‍යාලයේ දරුවන් අද පාසල් යාමෙන් වැළකී අම්පාර උහන මාර්ගය හරස් කරමින් දෙමව්පියන් සමග විරෝධතාවක නිරත වුණේ දසවසරක් පුරා පවතින ගුරු පුරපාඩු සඳහා විසඳුමක් ලබා දෙන්නයි බලධාරීන්ට බල කරමින්. හැට නගරයේ වෙළඳ සැලකින් බාණ්ඩ කිහිපයක් සොරකම් කළයි කියන පාසල් ළමුන් දෙදෙනෙකුට පහර දෙන දර්ශන අන්තර්ජාලයට මුදා හැරි බව පැවසෙන වෙළඳ සැල් හිමියෙකු ඇතුළු දෙදෙනෙකු පොලිසිය අද අතරංගුවට ගත්තා. ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කළ 23 හැවිරිදි තරුණියක එන්නතක් ලබා දීමෙන් පසු හදිසියෙ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය ලේ සාම්පල සහ අදාළ ඖෂධ අදාළ ආයතන වෙත මෙවන විට බාර දී ඇති බවත් ගම්පහ මහරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයනාත් දිසානායක මහතා පැවසුවා. මඩකලපුව එරාවුරු සෞඛ්‍යඩි මුහුදේ දීවර කටයුතුවල නිරතව සිටි පිරිසකට අද කිලෝග්‍රෑම් 5000කට අධික හුරුල්ලන් තොගයක් හසුව තිබෙනවා. සිරියාවේ සහ ඉරාකයේ ගැටුම් හේතුවෙන් පලා යන අනවසර සංක්‍රමණිකයන් රඳවා ගැනීම සම්බන්ධයෙන් යුරෝප සංගමයේ එකඟතාවකට පැමිණියා. ඒ පිළිබඳ වූ ඡන්ද විමසීම වැඩි ඡන්දෙන් සමත වූ නමුත් ඒ සඳහා ඇතැම් රටවල් දැඩි විරෝධය පළ කළා. මෙවන විට මැදපෙරදිග ගැටුම් හේතුවෙන් එම කලාපෙන් පලා ගොස් ඇති සංඛ්‍යාව 120,000ක් ලෙස වාර්තා වී තිබෙනවා. දැන් තවත් පුවත් සමගින් ලෝ වටා හිරෝ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා අයර්ලන්තයට පැමිණියා. ඉන්දියා අග්‍රාමාත්‍යවරයෙකු මෙලෙස අයර්ලන්තයේ සංචාරයක නිරත වන්නේ වසර 60කට පසුවයි. අයර්ලන්තයේ රැඳී සිටින කාලය තුළ ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කිහිපයකට සහභාගී වීමට නියමිතයි. ඉන්දුනීසියාවේ පැතිරෙන වායු දූෂණ තත්ත්වය හේතුවෙන් ආසාත්මිකතාවයන්ට ලක්වැදි සංඛ්‍යාව 120,000 ඉක්මවා ගොස් ඇති බව එරට බලධාරීන් පවසනවා. සුමත්‍රා සහ කලිමන්තන් දූපත්වල ඇති වී තිබෙන ලැබුගිනි තත්ත්වයන් මෙලෙස වායු දූෂණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. එම තත්ත්වය මත බොහෝ ප්‍රදේශවල ජලයද දූෂණය වීම හේතුවෙන් පාචන පැතිර යාමේ අවධානමක්ද මතුවී තිබෙනවා. වායු දූෂණයත් සමග මතුව තිබෙන ගැටලු හේතුවෙන් ගුවන්ගමන් රසක්ද තාවකාලික වත්විටුවීමට බලධාරීන් පියවර ගත්තා. මෙක්සිකෝවේ ගුවරේරෝ නගරයේදී උද්ඝෝෂණ නිරත සිසුන් පිරිසක් සහ පොලිසිය අතර ගැටුමක් හටගත්තා. මීට වසරකට පෙර අතුරුදන් වූ පාසල් සිසුන් 43 දෙනා පිළිබඳ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ඉල්ලමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වුණා. පොලිසිය සමග එතු ගැටුම්වලදී පුජ්ජලි 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කවදත් පුවත්මවන ස්ථානයක්. නවසීලන්ත තරග සංචාරයකට සහභාගී වීමට නියමිතව සිටින ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුට මරණ තර්ජන එල්ල කිරීමේ පුවතක් මේ දිනවල ක්‍රිකට් කරලිය උණුසුම් කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වුණේ ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වූ පුහුණු සැසියක් අතරතුරයි. එහිදී පුහුණු තනතිල්ලක ප්‍රශ්නයක් හේතුවෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රොමේෂ් කළුවිතාරණට තවත් පුහුණුකරුවෙක් බැනවැදී තිබ බවයි වාර්තා වන්නේ. නුවන් සෙනවිරත් නම් එම පුහුණුකරුවා කණ්ඩායමේ බොහෝ දෙනා හඳුන්වන්නේ බව්වා යන අනුවර්ත නාමයෙන්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පඳුරැකීමේ අංශයේ සහාය පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මොහු පසුව ක්‍රීඩාංගණයෙන් පිටතදී කළුවිතාරණට තර්ජනය කර තිබෙනවා. මේ පිළිබඳව අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් පැවසුවේ අදාළ සිදුවීම පිළිබඳ කළුවිතාරණ කළ පැමිණිල්ලකට අනුව විනය පරීක්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්මක බවයි. අපි දැන් සුදානම් තවත් ක්‍රීඩා පවත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන එන්නට.
සමසලංකා පාසල් ක්‍රීඩා වොලිබෝල් තරඟ පැවැත්ුණේ තිස්සමහරාම දෙබරවෙව ජාතික පාසලේදී. මෙහිදී 15න් 15 වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනා ගන්නට මෞස්සාවෙව රතනපාල මහාවිද්‍යාලයේ සමත් වුණා. 15න් 15 බාලක ශූරතාවට හිමිකම් කිවේ මාරවිල ශාන්ත ශේවිය විද්‍යාලයයි. ගලගමු මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩිකාපන් 17න් 15 බාලිකා ශූරතාවටත් වෙනප්පුව ජෝසප් වාස් විද්‍යාලය 17න් 15 බාලක ශූරතාවටත් හිමිකම් කීවා. අයහපත් කාලගුණ හේතුවෙන් 19න් 15 බාලක අවසන් තරගයේ පැවැත්වීමට නොහැකිව අතර එහි බාලිකා ශූරතාව දිනාගත්තේ ඇහැලියගොඩ ධර්මපාල මධ්‍ය මහාවිද්‍යාලයයි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ජූඩෝ තරගාවලිය ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසලේදී පැවැත්වුණා. තරඟාවලියේ බාලක ශූරතාව දිනාගත්තේ ගම්පොළ වික්‍රමබාහු ජාතික පාසල් කණ්ඩායමයි. ගම්පොළ ජිනරාජ මහාවිද්‍යාලයේ බාලක අනුශූරතාවට හිමිකම් කීවා. තරඟාවලියේ බාලිකා ශූරතාව දිනාගත් ගම්පොළ ජිනරාජ බාලිකා මහාවිද්‍යාලය එම ශූරතාවට නොකඩවා හිමිකම් කියූ 18 වන අවස්ථාව මෙයයි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ජූඩෝ තරඟාවලියේ බාලිකා අනුශූරතාව දිනා ගන්නට මහනුවර පන්විල තැන්න මහාවිද්‍යාලය සමත් වුණා. දින 3ක් පුරා පැවති තරඟාවල ටෙක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 300කට අධිකයි. මේ සූදානම හිරු රාත්‍රියේ නමේ 30න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇති දැනගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.